Hold wild. Unleash the wild in you. ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වෙනි සංවත්සරික දේශුනේ එම පරිශ්‍රයේදී ඊයේ සිදු කෙරුණා. Tax cuts during the previous government had reduced our tax. පසුගිය රජය කළ බදු කප්පාදුව මගින් අපේ 2019 දී 11%ක්ව පැවති මෙරට බදු එකතුව 2020-2021 වසරවල 7.5% දක්වා පහළ ගියා. මූල්‍ය තත්ත්වයේ තිරසර වුණේ නැහැ. රජය බදු ප්‍රතිශත ඉහළ නැංවීමට අවශ්‍ය තීරණාත්මක සහ අවශ්‍ය පියවර ගත්තා. බදු එකතුව ඉහළ ලඟවන්න. මේවා අසීරු තීරණ. දේශපාලනිකව ජනප්‍රිය නැහැ. ඒත් ඒවා අත්‍යවශ්‍ය වුණා. ඒත් ජාතික ආර්ථිකයේ නම් නෞකාවට ඉක්මනින් ආපහු හැරිලා ඉන්න බැරි වුණා. මෙම තත්ත්වයට මූලික හේතුව වුණේ අතීත අවදානම් ප්‍රතිපත්තිවලට නොබැන නිවැරදි තීරණ ගත්ත ප්‍රතිපත්ති සම්පාදකීන්ට සහ ඒ ප්‍රතිපත්තිවලට බණින්න ජනතාව පෙළඹුණා. රට බේරගන්න ඉදිරිපත් වුණ පිරිසට දැන් උදා වෙලා තියෙන තත්වේ ඒකයි. With the plan full revision of the banking act, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ උපදෙස් ලබාගෙන පාර්ශ්වකරුවන් සමග බැංකු පනත මුළුමනින්ම සමාලෝචනය කර එය පූර්ණ ලෙස ක්‍රියාවට නැංවීම ලබන වසර මුලදී සිදු කිරීමට අපේක්ෂා කරනවා. IMF විස්තීර්ණ ණය පහසුකම් යටතේ රජය පුළුල් ප්‍රතිසංස්කරණ පෙළක් ආරම්භ කර ඇති අතර එය එම පහසුකම් යටතේ ශ්‍රී ලංකාවේ ශක්තිමත් කැපවීමද පෙන්නුම් කරනවා. දිගු කලක සිට අවශ්‍යව තිබූ මෙම ව්‍යුහාත්මක සහ ආයතනික ප්‍රතිසංස්කරණ තුලින් ශ්‍රී ලංකාවට වර්ධන හැකියාවන් කරා ළඟාවීමට හැකි වේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.